එක රටක රජ කෙනෙක් Tamange මිනිස්සුන්ට කිව්වා ලොකු ගලක් ගිනිහින් මිනිස්සු එහා මෙහා යන පාර මැදින් තියන්න කියලා. ඊට පස්සේ රජතුමා පඳුරක් අස්සේ හැංගුණා. ඔහු බලන් හිටියා කවුරුන් හෝ මේ ගල පාරේ ඉවත් කරාවිද කියලා. රාජ්‍ය සේවකයින්ද ඇතුළුව බොහෝ මිනිසුන් ඒ මගින් යන්නට ආවත් ඒ සියල්ලන්ම මේ විශාල ගල මගහැරිමින් Tamange ගමන ගියා මිසක් කිසිවෙක් මේ විශාල ගල ඉවත් කරන්නට ඉදිරිපත් වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ සෑම කෙනෙක්ම පාරේ තිබෙන ගල් ඉවත් නොකිරීම ගැන රජතුමා ගැන දොස් කියමින් යන්නටත් අමතක කළේ නැහැ. ඔහොම දින ගණනක් ගත වුණා. එක දවසක් පිටිසර ගමක ගොවියෙක් බඩු මල්ලකුත් කරේ තියාගෙන මේ පාරෙන් යන්න ආවා. විශාල ගල දෙකපු ගොවියා Tamange කරේ තිබුණු බඩු මල්ල බොහොම අමාරුවෙන් පැත්තකින් තියලා ගල තල්ලු කරන්න පටන් ගත්තා. තනියම මේ ගල පාරෙන් ඉවත් කරන්න ඔහුට බොහෝ වෙහෙසෙන්නට සිදු වුණා. කොහොම හරි අමාරුවෙන් වැඩේ ඉවර කරපු ගොවියා Tamange බඩුමල්ල ගන්න බිමට නැමෙද්දී රන්කාසි වලින් පිරුණු ලොකු පසුම්බියක් හමු වුණා. මේ පසුම්බිය ඇතුලේ රජතුමාගෙන් පණිවිඩයකුත් තිබුණා. මේ ගල් ඉවත් කරන්නට වෙහෙසෙන කෙනාට මේ මුදල් පරිත්‍යාග කරන බව එහි ලියා තිබුණා. අපි හැමෝගෙම ඉදිරියට එන අභියෝග බාධක තුල සෑම විටම අපි නොදන්නා ඉතා වටිනා අවස්ථාවක් සැඟවී තිබෙනවා. අප ඉදිරියට එන සියලු බාධක අප වෙනුවෙන්ම වෙස්වලාගත් ආශිර්වාදයක්ම පමණයි. බාධක ගැන කනස්සල්ලට පත්වෙමින් ඉන්නේ නැතිව හිතේ විශ්වාසයෙන් අදිෂ්ඨානශීලීව Tamange ගමන යන්නට උත්සාහවන්ත විය යුතුයි. ඉතින් සියලුම බාධක Tamanට ඉගෙන ගන්නට ලැබෙන අවස්ථාවක් ලෙස සලකන්න. මේ සියලුම බාධක Tamanගේ අභිවෘද්ධිය වෙනුවෙන්ම ජයග්‍රහණයේ මාවත පෙන්වන්නටම මතුවක් බව සිතන්න. ඔබේ සියලුම බලාපොරොත්තු ජයග්‍රහණයකින් කෙලවර කරගන්නට හැකි මාවත එයයි.